හොඳයි හැමටම අයිබෝන් කිලි පිළිගන්න RIVB YouTube channel එකට. ඉතින් අපි කලින් වීඩියෝ එකේ පටන් ගත්තා variables කියන lesson එක. ඉතින් අද ඒ variables කියන lesson එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට ඔයගලන්ට අරගෙන ඉන්නේ. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේ කරේ මොනවද කියලා මම quick summary එකක් දෙන්නම්. ඉතින් පළවෙනි වීඩියෝ එකේදී අපි කරා මොකද්ද variable එකක් කියන්නේ? ඒ වගේම variable එකක් declare කරන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගත්තා. ඉතින් variable එකක් කියලා කියන්නේ memory එකේ තියෙන location එක. ඒ location එකට පුළුවන් අපි දෙන මොනවා හරි value එකක් store කරලා තියාගන්න. ඉතින් variable එකක් declare කරනකොට දේවල් දෙකක් ඕන කියලා කිව්වා. ඒ තමයි data type එක, ඒ වගේම variable name එක. ඉතින් data type වර්ග අපි හතරක් දැනට ඉගෙන ගන්නවා. integer, float, double, char. මේවා විස්තර මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒ වගේම වේරියබල් නේම් එකක් අපි ඩික්ලෙයාර් කරනකොට ෆලෝ කරන්න ඕන රූල්ස් ටිකුත් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා නැත්තම් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් අද වීඩියෝ එකේ අපි එතනින් එහාට ඉගෙන ගන්න යන්නේ ඒ තමයි කොහොමද අපි ඩික්ලෙයාර් කරපු වේරියබල් එකකට වැලියු එකක් අසයින් කරන්නේ කියලා. ඒ වගේම ඒ assign කරගත්තු value එක කොහොමද print කරන්න කියන එක තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. හරි. මම slide එක දාගන්න. ඉතින් මේ පොඩි short summary එකක් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් variable එකකට value එකක් assign කරගන්නකොට මුලින්ම variable එක declare කරලා ඉන්න ඕනේ. අපේ කලින් video එකේ විදිහටම variable එක declare කරලා ඉන්න ඕනේ. අපි ඒකට value එකක් assign කරගන්න කලින්. ඉතින් මම මුලින්ම මේ age කියන example එක ගන්නම්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම age කියන එක දීලා තියෙන්නේ integer එකක් විදිහට. ඉතින් integer එකේදී පුළුවන් whole numbers, එහෙම නැත්නම් decimal points නැති numbers store කරගන්න විතරයි. ඉතින් මම ඒකට 22 කියන එක assign කරගන්න තමයි හදන්නේ. ඔයාලට 22 කියන එක නිකම්ම age කියන variable එකට assign කරන්න බෑ. ඉතින් ඔයගලන්ට මේ 22 කියන value එක age කියන variable එකට assign කරන්න නම් ඔයගලන්ට assignment operator කියන එක use කරන්න වෙනවා. ඉතින් assignment operator කියලා කියන්නේ equal sign එක නැත්නම් සමාන ලකුණ තමයි assignment operator විදිහට අපි use කරන්නේ. ඉතින් ඔයගලන්ට 22 කියන එක assign කරගන්න ඕනේ පස්සේ මුලින්ම කරන්න ඕනේ අපි variable එක declare කරනවා. data type එකයි variable name එකයි දීලා ඊට පස්සේ සමාන ලකුණ දාලා අපේ value එක type කරලා semicolon එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ 22 කියන value එක අපේ age කියන variable එකට assign වෙන්නේ. හරි. එහෙනම් අපි බලමු ඊළඟ example එක. ඉතින් මම මෙතන ඊළඟ example එක විදිහට ගන්නම් character එක පොඩි විශේෂ දෙයක් කියන්න තියෙන නිසා. ඉතින් character එකක් ගත්තොත් data type එක විදිහට අපි use කරන්නේ char කියන command එක. ඉතින් මම මෙතනදී ගන්නවා data type එක විදිහට char, variable name එක character. ඊට පස්සේ මට මේ @ කියන special character එක අපේ character කියන variable name එකට assign කරගන්න ඕන. එතකොට මම කරන්නේ අර integer එකේ වගේම character කියලා දීලා සමාන ලකුණු ගහලා හැබැයි අපිට අර 22 කියන එක වගේ නිකම්ම @ කියන එක character කියන එකට assign කරන්න බෑ. ඕගොල්ලන්ට character එකක් char variable එකකට assign කරගන්න ඕන නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඒක single quotes ඇතුළේ තමයි ගහන්න ඕනේ. single quotes ඇතුළේ ගෙවෙන්නේ නැත්තම් අපේ value එක අදාළ character variable එකට assign වෙන්නේ නැහැ. ඉතින් මම මෙතන single quotes ඇතුලේ තමයි @ කියන value එක දීලා තියෙන්නේ. එතකොට තමයි මේ @ කියන එක character කියන variable එකට assign වෙන්නේ. ඉතින් අපි practical example එකක් බලමු. මේක පොඩ්ඩක් code කරලා program එකක් පොඩ්ඩක් run කරලා වැඩ කරනවාද කියලා. හරි. මම දැන් ඉන්නේ code blocks එකේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් code blocks එක open කරගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ age කියලා variable එකක් හදලා ඒකට mark හරි value එකක් assign කරනවා. integer value එකක් assign කරගන්නවා. ඒ වගේම double කියන එකටත් ඒ වගේම value එකක් හදනවා. ඒ වගේම character කියන එකටත්
වැලිුව එකක් හදල අපි ප්‍රෝග්‍රෑම් එක රන් කල බලමු එරස් නැතුව අපිට රන් කරගන්න පුළුවන්ද කියලා. ඉතිම මුලින්ම කරන්නේ ඒජ් එකට අදාළ වේරියබල් එක ඩික්ලයා කරගන්න එක. ඉතිම් ඒජ් කෙනෙක ඉන්ටිජ එකක් නිසා මම් මුලින්ම කීවඩ්ඩ ගෙදෙනවා ඉන්ට් වසේ වේරියබල් නේම එක ඒජ් රසේ අපිට පුළුවන් සයිමන්ට් ඔපරේට සමාන ලකුණ දාලා අපේ වැලිුව එක සයින් කරගන්න ඕන වැලිුව එක ටයිප් කරන්න මම මෙතට දෙන්න විසි දෙක අනිවාරය සෙමිකෝලන් එක දාන්න මතක තියාගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි අපි වේරියබල් එකක් ඩික්ලයා කරලා ඒකට දාලා වැලිුව එක සයින් කරගන්න. ඊළඟට මම මේක පොඩ්ඩක් රන් කරලා බලන්න එර එකක් නැතුව ප්‍රින්ට් වෙනවාද කියලා. එර එකක් නැතුව අපිට අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. හරි. ඉතින් මම මේ විදිහටම කැරක්ටර් එකකුත් නැත්තම් කැරක්ටර් වේරියබල් එකක් ඩික්ලයා කරලා ඒ කැරක්ටර් වේරියබල් එකට අර ඇඩ් කියන ස්පෙෂල් කැරක්ටර් එක සයින් කරගන්න තමයි යන්නේ. ඉතින් මම මුලින්ම කැරක්ටර් එක නිසා ෂා ඒ වගේම ඊට පස්සේ ඒක මාක් හරි කැරක්ටර් එකක් නිසා මම දෙන්න කැරක්ටර් ඊක්වල්ස් සිංගල් කෝට්ස් ඇතුලේ අපේ වැලියු එක දෙන්නවා. මට ඕනේ ඇඩ් කියන එක කැරක්ටර් කියන වේරියබල් නේම් එකට සයින් කරගන්න. මතක ඇතුව සෙමිකෝලන් දාන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඉතින් මම මේක පොඩ්ඩක් ආයෙ රන් කරලා බලන්න. අපේ ප්‍රෝග්‍රෑම් එක එරර්ස් නැතුව රන් වෙනවා. හැබැයි බැරි වෙලාවත් මට මේක සිංගල් කෝට්ස් දාන්න බැරි වුණා. එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ හත්වෙනි ලයින් එකේ මම දැන් තමයි මේ char වේරියබල් එක ඩික්ලයා කරලා තියෙන හත්වෙනි ලයින් එකේ error එකක් print වෙනවා at කියන එක වේරියබල් එකේ value එක විදිහට ගන්න බෑ කියලා. ඉතින් මම ආයේ මේකේ single quotes දාලා run කරලා බලන්න. එතකොට ඔයගලන්ට පේනවා program එක හරියට run වෙනවා. හරි. ඉතින් ඒ විදිහට පුළුවන් double එකටත් value එකක් දෙන්න. මම double නැත්තම දෙන්න මෙතනට length කියලා length equal 12.57. ඉතින් decimal points තියෙන නිසා අපි මේ විදිහට double කියන variable එක use කරනවා. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි integers, double, float වගේ ඒවා declare කරනකොට එහෙම නැත්නම් assign කරගන්නකොට ඒ assign කරගන්න value එක single quotes හෝ double quotes ඇතුලේ ගහන්න ඕනේ නැහැ. ඒක නිකම්ම අපිට assign කරගන්න පුළුවන්. හැබැයි character variable එක එහෙමත් නැත්නම් char කියන data type එකේ තියෙන variable එකක් assign කරගන්නකොට අපි ඒ assign කරගන්න ඕනේ value එක අනිවාර්යෙන් single quotes ඇතුලේ ගහන්න ඕනේ. එහෙම නැති වුණත් අපි ඒ insert කරන එහෙමත් නැත්නම් අපි assign කරන්න හදන value එක ඒ variable එකට assign වෙන්නේ නැහැ. හරි. දැන් ඉතින් ඕගොල්ලෝ දන්නවා කොහමද variable එකක් declare කරන්නේ. ඒ වගේම declare කරගත්තු variable එකකට කොහමද value එකක් insert කරගන්නේ කියලා. එහෙම නැත්නම් assign කරගන්නේ කියලා. හරි. දැන් අපි ඊළඟට යන්නේ assign කරගත්තු value එකක් කොහමද print කරන්නේ. ඒ කියන්නේ හිතන්න age කියන variable එකට මම මේ program එකේ assign කරලා තියෙනවා 22 කියන value එක. ඉතින් මට මේ 22 කියන value එක print කරලා පෙන්වන්න ඕනේ. ඉතින් බලන්න මම මේක නිකන් run කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති අපේ program එකේ කිසි දෙයක් print වෙන්නේ නැහැ. මට ඕනේ මේ 22 කියන value එක print කරන්න. ඉතින් ඒක print කරන විදිහ තමයි මම දැන් කියලා දෙන්නේ යන්නේ. මම කියලා දුන්නට පස්සේ මම මේකේ theory part එක explain කරන්න. ඉතින් මොකක් හරි එළියට print කරන්න ඕන උනෙන් පස්සේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද use කරන්න ඕනි command එක කියලා. ඒ තමයි printf. printf එකෙන් තමයි අපි මොකක් හරි statement එකක් අපේ program එකකින් එළියට print කරලා පෙන්නන්නේ. ඉතින් මම මෙතනට දෙනවා printf command එක දීලා brackets ඇරලා double quotes ඇතුලේ ගහනවා. ආ දෙන්නම් age is කිය space එකක් තියලා මෙන්න මෙතන පොඩි අලුත් දෙයක් වෙනවා. ඔයගලන්ට integer එකක් මේ print කරගන්න ඕන. age කියන එකේ 22 කියන එක තමයි මට දැන් print කරගන්න ඕන. integer එකක් print කරගන්න ඕන උනාට පස්සේ අපි මෙන්න මේ special command එක දෙනවා. ඒ කියන්නේ special character එකක් දෙනවා. percentage mark එක දීලා ඊට පස්සේ d simple d percentage mark d කියන එක type කරගන්න ඕන. ඉතින්
මේක ගැනමං ඉස්සරහදි විස්තර කියන්න ඇයි මේ ප්‍රසන්ටේජ් එකක් යුස් කරේ කියලා දැනට මතක තියාගන්න. අපි ඉන්ටිජේ එකක් ප්‍රින්ට් කරනකොට අනිවාර්යෙන් ප්‍රසන්ටේජ් කියන එක යුස් කරන්න ඕන. ඊට පස්සේ ඩබල් කෝඩ් වලින් එලි දැන් මේක අපි ගෙහුවේ ප්‍රසන්ටේජ් කියන එක ඩබල් කෝඩ්ස් ඇතුළේ ඒජ් ඊස් කියන එකක් තියන්නේ ඩබල් කෝඩ්ස් ඇතුළේ. ඉතින් ඩබල් කෝඩ්ස් වලින් එලියට ගිහිල්ලා හැබැයි වරහන ඇතුළේ ඉන්න ඕනේ. ඩබල් කෝඩ්ස් වලින් එලියට ගිහිල්ලා සමාවක් දාලා ඕගොල්ලන්ට පුළුවන් ඔයාලට ප්‍රින්ට් කරන්න ඕන වේරියබල් එක නැත්නම් ඕගොල්ලන්ට ප්‍රින්ට් කරන්න ඕන වේරියබල් නේම් එක දෙන්න. ඉතින් මට මෙතන ඕනේ ඒජ් කියන වේරියබල් එකේ 22 කියන වැලියු එක ප්‍රින්ට් කරන්න නිසා මම මෙතනට ඒජ් කියන එක දෙනවා අපේ වේරියබල් එකේ නේම් එක. ඊට පස්සේ වරහණෙන් එළියේ සෙමිකෝලන් එකක් දාලා ඕගොල්ලන්ට පුළුවන් ස්ටේට්මන්ට් එක අවසන් කරගන්න. දැන් මම මේක ප්‍රින්ට් කරලා පෙන්නන්න. ප්‍රින්ට් වුණාට පස්සේ මේකේ ප්‍රින්ට් වෙන්නේ ඒජ් ඊස් 22 කියන එක තමයි මෙතන ප්‍රින්ට් වෙන්නේ. මෙතන ප්‍රසන්ටේජ් ඩී එක වෙනුවට මෙන්න මේ 22 කියන එක අසයින් වෙනවා. මම මේක රන් කරන්න. ඔයගලන්ට පේන ඇති ඒජ් ඊස් 22 කියලා ප්‍රින්ට් වෙලා තියෙනවා. දැන් මම මෙතන ඒජ් එක 50 කරලා 50 කළා මම මේක රන් කරන්න. එතකොට ඔයගලන්ට පේනවා ඇති ඒජ් ඊස් 50 කියලා ප්‍රින්ට් වෙනවා. හරි. දැන් අපි දන්නවා ඒජ් කියන එකක් එහෙම නැත්නම් ඉන්ටිජර් එකක් ප්‍රින්ට් කරගන්න. ඉතින් හිතන්න මට ඕනේ මෙන්න මේ කැරක්ටර් එක. එහෙම නැත්නම් මේ @ කියන ස්පෙෂල් කැරක්ටර් එක ප්‍රින්ට් කරගන්න. ඉතින් ඒකත් කරගන්න පුළුවන් ඕගලන්ට printf command එකක් යූස් කරලා. ඉතින් ඔයාලට පුළුවන් printf command එක දීලා brackets අරින්න. අරලා මම මේකට දෙනවා double quotes දෙක. double quotes දෙක ඇතුලේ මම ගහනවා percentage c. මේක ස්පෙෂල්. ඉතින් අපිට ඉන්ටිජර් එකක් ඕනේ නම් පස්සේ percentage d කියන එක තමයි අපි ටයිප් කරන්නේ, කෝඩ් කරන්නේ. අපිට කැරක්ටර් එකක් එහෙම නැත්නම් char වේරියබල් එකක් print කරගන්න ඕනේ නම් පස්සේ අපි use කරන්නේ percentage c කියන එක. c කියන එක කියවෙන්නේ char value එකක් කියන එක. ඉතින් percentage c කියන එක ටයිප් කරලා double quotes වලින් එළියේ කමාවක් දාලා මට print කරන්න ඕනේ චා කියන data type එකේ character කියන variable name එක නිසා මම මෙතනට දෙනවා character කියන variable name එක. ඊට පස්සේ අපි වරහණෙන් එළියේ අපි semicolon එක දාලා statement එක ඉවර කරගන්නවා. දැන් මම මේක print කරලා පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති මා age is 50 @ කියලා දින මේ @ කියලා කියන්නේ අපේ චා variable එකට අදාළ value. ඉතින් ඔයගලන්ට හිතෙනවා ඇති අපිට බැරිද මේක ඊළඟ ලයින් එකට ගන්න, මේ @ කියන එක වෙනම ලයින් එකකට ගන්න. ඒකට පොඩි ස්පෙෂල් command එකක් තියෙනවා. ඉතින් ඒ තමයි /n. මේ /n කියන එකෙන් කියන්නේ අලුත් ලයින් එකකට යන්න. අපි මොකක් හරි ස්ටේට්මන්ට් එකක් එහෙම නැත්නම් printf එකක් ඇතුලේ මොකක් හරි ටයිප් කරලා ඊළඟ ලයින් එකට යන්න කියන එක ප්‍රෝග්‍රෑම් එකට දෙන්නේ /n කියන command එකෙන්. දැන් මම මේක රන් කරාට පස්සේ අපේ @ කියන එක අලුත් line එකක print වෙනවා. age කියන එක වෙනම line එකක තියෙනවා. හරි. දැන් අපි දන්නවා කොහොමද character එකක් integer එකක values print කරගන්නේ කියලා. මම මේකම double එකටත් කරන්නම්. ඉතින් මොකද double එකෙත් විශේෂ විදිහක් තියෙනවා printf එකෙන් value එක print කරගන්නකොට. මම මේකට දෙනවා printf brackets ඇතුලේ අපි double එකක් print කරගන්න ඕනේ. පස්සේ අපි දෙන්නේ percentage f කියන එක. percentage f කියන එක තමයි අපි double value එකක් print කරගන්නකොට දෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒක double quotes ඇතුලේ ගහලා double quotes වලින් එළියේ කමාවක් දාලා ඔයගලන්ට print කරගන්න ඕනේ value එකේ variable name එක දෙන්න. ඉතින් මට මෙතන ඕනේ double value එකක් වෙන length එකේ value එක print කරගන්න ඕන නිසා මම length කියන variable name එක දීලා semicolon එකක් ගහලා මගේ statement එක ඉවර කරගන්නවා. ඉතින් මේකටත් ඕගලන්ට පුළුවන් මේ percentage c කියන එකට අපි ඊළඟ line එකකට නැත්නම් අලුත් line එකකට යන්න /n කියන එක code කරගන්න. ඉතින් මම මේක run කරගත්තට පස්සේ ඕගලන්ට පේනවා ඇති age is 50 @ ඒ වගේම 12.5 7
බිදු හතරක් වැටල තියනවා. ඉතින් මේ බිදු හතරක් වැටල තියන්නේ මං අර කලින් කිව්වා ඔගලන්ට අපේ ඩබල් එහිකට පුළුවන් කැරක්ටර්ස් එමත ඩිසිමල්ස් පොයින්් පහලවක් වෙනකං ස්ටෝගල තියාගන්න නම් මෙත ඉටලා තියන්නේ ඩිසිමල් පොයින්ස් හයයි මොකද අපි දැනට දීලා තියන ඩිසිමල් පොයින්ස් දෙකක් විතරයි. හරි දැන් ඔගුල දන්න කොහොමද එසයින් කරගත්තු වැලිව් එකක් පින්ට් කරගන්න කියල. ඉතින් මංක තීරි පාට්ක දැන් ඔගලන්ට කියල දෙන්න දැවගොලන්ට පොඩි අවබෝධයක් තියන කොහොමද අපි එසයින් කරගත්තු වැලිව් එකක් පින්ට් කරගන්න කියල. ඉතින් මේ තියෙන්නේ අපිට මොගක් හරි වේරීබල් එකට දාල වැලිව් එකක් පින්ට් එක යුස් කල පින්ට් කරගන්න ඕනෑ පස යුස් කරන කන්වර්සන් ස්පෙසිෆිකේෂන්ස් ටික තමයි මේතිී. ඉතින් මං එකක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉතින් ඉන්ටජය එකක් ඔගලන්ට පින්ට් එකක් යුස් කල්ලා පින්ට් කරගන්න ඕන්නම් ඔගලන්ට පුළුවන් කන්වර්ෂන් ස්පෙසිෆිකේෂන්ස් දෙකක් යුස් කරන්න එකක් තමයි ප්‍රසන්ටේජ් ඩී කියන එක අපි දැනට දැන් යුස් කරා අනිතකත ප්‍රසන්ටේජ් අයි කියන එක මේ ප්‍රසන්ටේජ් අයි කියන එක චර ලොකෝටම යුස් වෙන්න ප්‍රසන්ටේජ් ඩී කියන එක තමයි අපි ගොඩක් අපේ ප්‍රෝග්‍රමිං කරනකොට යුස් කරන්නේ. හැබැයි ප්‍රසන්ටේජ් අයි කියන එකත් ප්‍රසන්ටේජ් ඩී කියන එකත් දෙක මේක යොගලන්ට කැමතිනම් ඒ දෙකින් කැමති එකක් යුස් කරන්න පුළුවන්. ඉතින් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා දීනවා මේ ප්‍රසන්ටේජ් ඩී එකනේ ප්‍රසන්ටේජ් අයි එකනේ කරන්නේ මොකක් හරි ඉන්ටිජර් වැලිව් එකක් ප්‍රින්ට් කරන එක ප්‍රින්ට් එෆ් එකක් ඇතුළේ. ඉතින් කන්වර්ෂන් ස්පෙසිෆිකේෂන් එකකින් කරන්නේ අපි මොකක් හරි සයින් කරලා තියෙන වේරියබල් එක වැලිව් එක ඒ වේරියබල් එකේ මෙමරි ලොකේෂන් එකෙන් අරගෙන අපිට අදාළ ප්‍රින්ට් එෆ් එකේදී ප්‍රින්ට් කරන එක තමයි ඒ ප්‍රසන්ටේජ් ඩී එකනේ ප්‍රසන්ටේජ් අයි එකනේ කරන්න කන්වර්ෂන් ස්පෙසිෆිකේෂන් එකකින් කරන්නේ. අනිත් එක තමයි ඩබල් එක සහ ෆ්ලෝට් එක. ඉතින් දෙකම ෆ්ලෝටින් පොයින්ට් කියන ටයිප් ඩේට ටයිප් එකට තමයි අයිති වෙන්නේ. ඉතින් ප්‍රසන්ටේජ් ඩී එකයි ප්‍රසන්ටේජ් අයි එක යුස් කරන ඉන්ටිජර් එකට වගේම අපි ෆ්ලෝට් එකක් එහෙමත් නැත්නම් ඩබල් එකක් ප්‍රින්ට් කරනකොට අපිට යුස් කරන්න වෙන්නේ ප්‍රසන්ටේජ් එෆ් කියන කන්වර්ෂන් ස්පෙසිෆිකේෂන් එක. ඉතින් මේ ප්‍රසන්ටේජ් එෆ් කියන එක යුස් කරලා අපිට පුළුවන් ෆ්ලෝට් එකක් වගේම ඩබල් එකකුත් ප්‍රින්ට් එෆ් එකකින් ප්‍රින්ට් කරගන්න. ෆ්ලෝට් එකට ෆ්ලෝට් එකටයි ඩබල් එකටයි දෙකටම අපිට ප්‍රසන්ටේජ් එෆ් කියන කන්වර්ෂන් ස්පෙසිෆිකේෂන් කියන එක යුස් කරන්න පුළුවන්. ඉතින් කැරක්ට් එකක් ප්‍රින්ට් කරගන්න ඕන නම් ඕගලන්ට පුළුවන් ප්‍රසන්ටේජ් සී කියන ස්පෙසිෆිකේෂන් එක යුස් කරන්න ඩිස්ප්ලේ කැරක්ට් එකක් ඩිස්ප්ලේ කරන්න. ඉතින් මෙතන මම කලින් ඔගලන්ට කියලා දීලා නැති ඩේටා ටයිප් එකක් තියෙන ස්ට්‍රිං කියලා අපි ඒවගෙන ඉස්සරහදි කතා කරනවා. ඉතින් දැනට මතක තියාගන්න ස්ට්‍රිං කියන ඩේටා ටයිප් එකට අදාළ වේරියබල් එකක තියෙන වැලියු එකක් ප්‍රින්ට් කරගන්න ඕනනේ. පස්සේ අපිට පුළුවන් පර්සන්ටේජ් s කියන ස්පෙසිෆිකේෂන් එක යූස් කරගන්න අපිට අදාළ ස්ට්‍රිං වැලියු එක ප්‍රින්ට් කරගන්න. ඉතින් ඒ ටික තමයි ඔළුවේ තියාගන්න ඕනේ ප්‍රින්ට් f එකක් යූස් කරලා අදාළ වේරීබල් එකේ පැලිව එක ප්‍රින්ට් කරගන්න ඕන වෙන වෙලාවල් වලදී. ඉතින් මම පොඩ්ඩක් අර ප්‍රසන්ටේජ් ඩී එකේ අයි එකේ වෙනස ඔගලන්ට කියලා දෙන්න. ඇත්තටම එහෙම ලොකු වෙනසක් නෑ දෙකෙන්ම වෙන්නේ එකමයි. නමුත් මං කෝඩ් බ්ලොක්ස් එකට ආය යන්න. ඉතින් ඔගලන්ට පේනවා ඇති ප්‍රසන්ටේජ් ඩී කියන එකට මම දීලා තියෙන ඒජ් එක. ඒක ඉන්ටිජර් එකක් නිසා මම ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඔගලන්ට පේන ඇති ප්‍රෝග්‍රෑම් එක කිසිම අවුලක් නැතුව රන් වෙනවා. ඒජ් 50 කියලා ටයිප් වෙලා තියෙනවා ප්‍රින්ට් වෙලා තියෙනවා. ඉතින් මම මේක ප්‍රසන්ටේජ් ඩී නෙමෙයි ප්‍රසන්ටේජ් අයි කරන්න. අයි කරාට පස්සේ අපි බලමු ප්‍රෝග්‍රෑම් එක රන් කරලා අපිට අවශ්‍ය වැලියු එකමද ප්‍රින්ට් වෙන්නේ කියලා. හරි. ඉතින් ප්‍රෝග්‍රෑම් එක රන් කරාට පස්සේ ඔගලන්ට පේන ඇති ඒජ් 50 කියලා අපිට අදාළ හරි වැලියු එකමයි ප්‍රින්ට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔගලන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රසන්ටේජ් ඩී එකයි ප්‍රසන්ටේජ් අයි එකේ කිසි වෙනසක් නැහැ ඉන්ටිජර් එක ප්‍රින්ට් කරනකොට. හොඳයි. ඉතින් අදට තියෙන වේරියබල්ස් පාඩමෙන් මට කියලා දෙන්න තියෙන්නේ ඒ ටික තමයි. තව වීඩියෝ එකක් තියෙනවා අපිට වේරියබල්ස් වලට. ඒකෙදී තමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් අපි හදමු. හදලා ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එකේ දේවල් ස්ටෝර් කරලා බලමු. ඒ වගේම අපිට පොඩි ඔපරේෂන්ස් වගේ කරන්න තියෙන එකතු කරන්න අඩු කරන වැඩ ටික අපි ඒ ඔක්කොම ඊළඟ වීඩියෝ එකේදී කරලා දෙනවා.
ඉතින් මේ වීඩියෝගේෙදි මට උමනා කරලා තිබ්බේ කොහොමද වේරීබල් ඒකට වැලිුව එකක් සයින් කරන්නේ ඒවාගේම ඒ සයින් කරගත්තු වැලිුව එකක් ප්‍රින්ට කරන්න කොහොමද කියන එක ඔගලන්ට කියලද ඉතින් දැඟවුල දන්නවා එත් දෙකම කරගන්නේ කොහොමද කියන මං පොඩි සමර එකක් වාලට කියන්න අපයි අද කරපු පාඩම ගැන ඔගලන්ට මොකක් හරි වැලිුව එකක් අදාළ වේරීබල් එකට සයින් කරගන්න ඕනුනාට පස්සේ ඔගලන්න පුළුවන් සයිමට ඔපරේට් එක දාන්න ඒක තමයි සමාන ලබුණ ඉක්වල් සයින් එක තමයි සයිමට ඔපරේට් විදිහට යුස් කරන්න අපි හරි වැලිුව එකක් වේරීබල් එකට සයින් කරන්න යනකොට මුලින් අපි වේරීබල් එක ඩික්ලයා කරගෙන ඉන්නවා ඉතින් වේරීබල් එක ඩික්ලයා කරගන්න පුළුවන් ඕගලන්ට ඩේටා ටයිප් එක වේරීබල් නේම් එකයි දීලා ඊට පස්සේ වැලිුව එක සයින් කරගන්න කලින් අපි ඉක්වල් සයින් එක එහෙම දැත්තා සමාන ලකුණ දාලා ඊට පස්සේ තමයි අපිට assign කරගන්න ඕනේ value එක දෙන්නේ. දීලා අනිවාර්යයෙන්ම semicolon එක දාන්න ඕනේ statement එක ඉවර කරන්න. ඉතින් ඔයගලන්ට මම කිව්වා integer එකක්, double එකක්, float එකක් වගේ දේ වගේ variables වලට values assign කරද්දී ඒවා single quotes or double quotes ඇතුළේ ගහන්න ඕනේ නැහැ. ඒවා නිකම්ම අපිට type කරලා assign කරන්න පුළුවන්. හැබැයි කැරක්ට එකක් අපි assign කරනකොට ඒ අදාළ variable එකට අපි ඒ කැරක්ට එකට අදාළ value එක code කරන්න ඕනේ single quotes ඇතුළේ. එහෙම නැත්නම් මම ඔයගලන්ට පෙන්නවා error එකක් print වෙනවා කියලා. හරි. ඒ ටික ඔළුවේ තියාගන්න. ඒ වගේම ඊළඟට අපි අන්තිමටම කරේ කොහොමද අපි assign කරගත්තු value එකක් print කරගන්නේ කියලා. ඉතින් assign කරගත්තු value එකක් print කරගන්න නම් ඔයගලන්ට printf command එක තමයි use කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී මුලින්ම කරලා තිනවා age කියන එක print කරලා ඒ කියන්නේ age කියන value එකට age කියන variable එකට අදාළ value එක මෙතන print කරලා තිනවා ඒ print කරනකොට ඕගලන්ට පුළුවන් integer එකක් නම් print කරන්නේ %d %i කියන conversion specifications කියන specification එක use කරන්න ඉතින් මම මෙතනදී %i එක දීලා තිනවා දීලා ඒක දෙන්නේ double quotes ඇතුළේ අනිවාර්යයෙන්ම %i එක %d එක %c %f කියන ඔක්කොම දෙන්න ඕනේ double quotes ඇතුළේ ඊට පස්සේ මම double quotes වලින් එළියේ කමාවක් දාලා මට print කරන්න ඕනේ integer value එකේ variable name එක දීලා තියෙනවා ඉතින් මට මෙතන print කරන්න ඕනේ age එක නිසා age එකේ variable name එක මම මෙතන දීලා තියෙනවා ඉතින් ඒ විදිහටම තමයි character එකකටත් print ඒ වගේම double එකකටත් අපිට අදාළ value එක print කරගන්නේ. ඉතින් මම ඔයගලන්ට අද අලුත් දෙයක් කියලා දුන්නා කොහොමද new line එකකට යන්නේ කියලා. ඉතින් new line එකකට යන්න නම් ඔයගලන්ට පුළුවන් double quotes ඇතුලේ ඔයගලන්ට new line එකකට යන්න ඕන තැන /n එකක් ගහන්න. ගහලා ඔයගලන්ට පුළුවන් new line එකකට යන්න. ඉතින් අදට මම ඔය ටික තමයි කියලා දෙන්න හිතුවේ. අපි එහෙනම් ඊළඟ video එකකින් බලමු. මොනවාද අපිට variables පාඩමේ ඉස්සරහට කරගෙන යන්න තියෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක බලපු ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බවෙමු.